ආයුබෝවන් හරිදේ හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත ජනපතිට ගෙදර මතක් වෙයි අවුරුදු 2කට ඉස්සෙල්ලා මට තේරුණා නිවසක වටිනාකම එදා මෙදා ප්‍රේම වදන් වෛර වදන් ගැන අද ටෙලිවකියෙන් හූ කියන රංගේ අඩුවාදායම් ලබී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබා දීමේ රන්දොර උරුමය වැඩසටහන ඊයේ ආරම්භ වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත් වන අඩුවාදායම් ලාභී පවුල් ලක්ෂ 2 හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය ලබා දීමේ රන්දුර උරුමයේ වැඩසටහනේ පළමු අදියර යටතේ නිවාස 50,000ක අයිතිය ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඉඩමක අයිතිය නැත්නම් ගෙදරක අයිතිය මේ කියන්නේ වැදගත්ම එක අයිතියක් දෙන්න. අපේ ගෙදර අයිතිය පුවත්පත් 5ක් 10ක් වෙන්න පුළුවන් ඒත් ගෙදර අයිතිය. අක්කර භාගයක් හරි අපි ගොවිතැන් කරනවා. ඒක නේද අයිතිය. ඒක නේද බලාගෙන ඉන්නේ. ඒ වගේ තමයි මෙතන තමගේ නිවසේ අයිතිය දෙන්න. ස්ථාවරභාවය නැත්තම් හැම එක්කෙනා බය හිටියා අපිට මොකද්ද සිදුවෙන්නේ. ඒ ස්ථාවරභාවය අද අපි රටේ ඇති කරලා තියෙන. මේ ස්ථාවරභාවය ඇති කරේ නැත්තම් අපි ලෙබනන් වාගේ. මේක තව නැත්තම් දුරදිග ගියා නම් කීනියා වාගේ. ස්ථාවරභාවය ඇති කළා ඒකේ වාසිය ඔබට ලබලා දෙන්න අපි ක්‍රියා කරා. ඒ වගේම අවුරුදු 2කට ඉස්සෙල්ලා මට තේරුණා නිවසක වටිනාකම. ගෙදර පිච්චෙන අවස්ථාවේදී කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. තිබුණේ හැම එකම පොත්පත් හැම එකම නැති වුණා. ඉතින් මට ඒවලේ තේරුණා නිවසක වටිනාකම. හැමදාම අපි හිටියේ දෙමව්පියන්ගේ නිවස නැත්තම් අපිට දීලා තිබුණේ නිවස. ඉතින් මම බැලුවේ ඉස්සෙල්ලාම මේක වටා ගත්තාම අපි කී දෙනට උදව් කරන්න පුළුවන්ද? මේ නිවාස අයිතිය ලබා ගන්න කියලා. ඔබ විඳ දුක අපි ඔක්කොමලා දන්නවා. මම එදා බාරගත් ඇද්දි මේ ඇමතිතුමා අනික් ඇමතිවරු අපි එකතු වෙලා හිතුවා අපි වෙනසක් කරන්න ඕන කියලා. වෙනස කරන්නේ කටෙන් නෙමෙයි. වෙනස කරන්නේ සටන් පාට කියලා නෙමෙයි. අදහසක් තියෙනවනම් බැලැයි වැඩ කටුත්ත කරන්න. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 536 වැනි ටෙලිවැකිය. බ්‍රටෝල් බ්‍රෙෂ්ට් කියනවා ඉතාම නරකම නූගත්කම දේශපාලන නූගත්කමයි කියලා. දේශපාලන නූගත්කම. මොකද දේශපාලන නූගත්කම නිසා ගන්න තීන්දු තීරණවලින් මුළු රටක් විනාශයට පත් වෙනවා. හොඳේ දැන් ඇත්තටම අද ඉන්න අයගේ විතරක් නෙවෙයි හෙට උපදින්න ඉන්න දරුවගේ ජීවිතයේ පවා විනාශමුකයට ඇද වැටෙනවා දේශපාලන නූගත් තීන්දු තීරණ නිසා. හොඳේ ඒකට හොඳම උදාහරණේ අපේ රට. අප බලය ලබා දෙන මේ පාලකින් සෙට් එක. අත්දැකීම් ඇති පළපුරුදු දේශපාලකින් කියලා හඳුන්වමින් අවුරුදු 5කට සැරයක් කම්බ හොරු සෙට් එකකට රට බාර දෙනවා. ඊට පස්සේ අවුරුදු 5ක්ම හූල්ල ඉඳලා ආයේ අනිත් සෙට් එකට රට බාර දෙනවා. ආයේ තව අවුරුදු 5ක් නැවත හුලම් බොමින් හූල්ලනවා. හරිද? මොහොතක් නැවතී සිතන්න. මොහොතක් නැවතී සිතන්න. අපි ඒකම නේද මේතා කල් කළේ කියලා. හොඳේ දැන් ආයෙත් ඒ දේශපාලන නූගත්කමට ඉඩ දෙනවද නැද්ද කියලා හරියටම තීන්දු තීරණ ගන්න නිවැරදිව කල්පනා කරන්න ඕන වෙලාවකයි අපි මේ ජීවත් වෙන්නේ. මේ කියන කාරණේ හොඳින් තේරුම් ගන්න. සෑම දෙයක්ම වෙනස් වන සුළුයි. සෑම දෙයක්ම වෙනස් වන සුළුයි, අලුත් වන සුළුයි. දේශපාලන පක්ෂත් එහෙමයි. දේශපාලන පක්ෂ සමාජ අවශ්‍යතා මත පරිණාමණය වෙනවා, වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඒක ඇත්ත. හොඳේ ඒත් ඇත්තටම අපේ රටේ පක්ෂ දේශපාලනය තුළ ඒ පක්ෂය අතහැර අනිත් පක්ෂයටත්. අනිත් පක්ෂය අතහැර තවත් පක්ෂයකටත්. එක්කෝ ආයේ අර මුලින් හිටපු පක්ෂයටත් යන්නෙත් එන්නෙත් ඇයි කියලා ඔබ කල්පනා කළාද? එහෙම මාරු කරන්නේ පක්ෂ මාරු කරන්නේ ඇයි කියලා ඔබ කල්පනා කළාද? ඒ සමාජ කරුණු කාරණා වෙනස්කම් පදනම් කරගෙනද? හොඳට බැලුවොත් දේශපාලන නූගත්කම වහල්භාවයේ අතහැරලා බැලුවොත් ඔබට පෙනේවි මේ රටේදී නම් ඇත්තටම පැත්ත මාරු කරන්නේ හුදෙක්
තම පෞද්ගලික වාසිය තකා කියලා. පැත්තමාරු කරන්නේ හුදෙක් තම පෞද්ගලික වාසිය තකා කියලා. හොඳේ ලෝකේ බොහෝ රටවල මැතිවරණ ජයග්‍රහණ කිරීමට රට දිනවීමට සභාගාණ්ඩු නිර්මාණය වෙලා තියෙනවා. පක්ෂ වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් සහය දීලා තියෙනවා. ඒත් අපේ රටේදී එක්ක මුදලට නැත්නම් ඇමතිකමට ඒත් නැත්නම් හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව ඉන්න ආන් ඒව පදනම් කරගෙන තමයි පැත්ත මාරු කරන්නේ. හොඳේ නිකමට මේ ඇහෙන කතා අහන්න මේ ටික දෙනෙක් විතරයි. හරිය ඔබම කල්පනා කරන්න ඇත්තටම හරි කවුද කියලා මේ එදා පවිත්‍රා දේවිය රනිල් ගැන කියපු ඒවා. අර බටහිර කියමනක් තියෙනවා අලුත් බෝතලයකට පරණ විස්කි දාලා දෙනවා වගේ කියලා. මේ නම වෙනස් කරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පාර්ශ්වය හදන්නේ ඒ අලුත් බෝතලයකට දැම්මට දාන්නේ පරණ බැඳුම් කර විස්කිම තමයි. දැන් මේ අද ඇයම ජනාධිපති රනිල් ගැන කියන ඒවා. ඉතාම අත්දැකීම් සහිතව, පළපුරුදු සහිතව, ප්‍රතිඵල සහිතව මේ රට ඉදිරියට ගේනවා. අපි අපේ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුද කරන්න ඕනි. දැන් ඔබ කල්පනා කරන්න එදා පවිත්‍රද අද පවිත්‍රද, එදා රනිල්ද අද රනිල්ද ඇත්ත කියලා. මේ බන්දුල ගුණවර්ධන එදා කියපු කතා. අපි කියන්නේ ලබන්නා වූ වර්ෂය සුබ අලුත් අවුරුද්දක් වෙන්නේ නැහැ වචන වලින් කියලා දැන්නින් දැම්මට. ආකාශ වන භූමි තටාක ගංගා මහා සමුද්‍ර ජල මාර්ග සියල් රනිල් වික්‍රමසිංහ පුද්ගලීකරණය කරන්නේ. මේ බන්දුල ගුණවර්ධන අද කියන කතා. ග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුව තුළ පැවතුන ඡන්දයේ විවස්ථාවට අනුව ජනාධිපතිවරයා ලෙස රට බාර ගැනීමෙන් පසු අභියෝගාත්මක යුගයේ අභියෝගාත්මකව බාර අරගෙන ආර්ථික පිළිවෙතකට හුස්ම ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. එදා බන්දුලද හරි අද බන්දුලද හරි, එදා රනිල්ද හරි අද රනිල්ද හරි, මේ රෝහිත අබේගුණවර්ධන එදා කියපු කතා. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා දුර්වල, සංවිධානයක් නැති, ඉදිරි ගමනක් නැති, වැඩපිළිවෙලක් නැති නායකයෙක් කියන එක රට ඔප්පු කළා ඉවරයි. මේ රෝහිත අද ජනපති රනිල් ගැන කියන කතා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මෙතෙන්ට ගේන්න වැඩ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොට්ටුව. අපිට ඕන මේ ආණ්ඩුව ආරක්ෂා කරගෙන මේ රටේ තියෙන ආර්ථික වශයෙන් මේ තියෙන ප්‍රශ්නය ගොඩ ගන්න. දැන් ඔබම හිතන්න එදා රෝහිතද හරි අද රෝහිතද හරි, එදා රනිල්ද හරි අද රනිල්ද හරි කියලා. මේ එදා ෂෙහාන් සේමසිංහ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අද එක්සත් ජාතික පක්ෂය එපා වෙලා තියෙන්නේ. මොකද එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ පාක්ෂිකයන් වෙච්ච සියලු දෙනාට කළ හැකි බරපතලම අගෞරව සිදු කළ තියෙනවා මහා බැංකු වංචාවත් සමග. මේ අද ෂෙහාන් සේමසිංහ ජනපති රනිල් ගැන කියන කතා. රනිල් වික්‍රමසිංහ මේ රටේ මේ අභියෝගයේ ආර්ථික අභියෝගයේ ජය ගන්න කටයුතු කරා. මං විශ්වාස කරන්නේ මේ රටේ ඊළඟ අවුරුදු පහේ ජනාධිපතිවරයා බවට පත්විය යුත්තේ රනිල් වික්‍රමසිංහ. ඔබ කල්පනා කරන්න එදා ෂෙහාන්ද හරි අද ෂෙහාන්ද හරි, නැත්නම් එදා රනිල්ද හරි අද රනිල්ද හරි කියලා. මේදා මහින්දානන්ද කියපු කතා. මහා බැංකු හොරකමේ පළවෙනි චෝදිතය අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට මේගොල්ලන්ට හොරකම ගැන කතා කරන්න අයිතියක් නැහැ. මේ අගමැතිතුමා තරම් නාගන්න අගමැති කෙනෙක් අපි දැකලා නැහැ කොහෙවත්. මුළු රටේ ජනතාවගේ සියලු දේ මංකොල්ල කමින් මේ මංකොල්ලංගම් වලට සම්බන්ධ වෙන මිනිස්සු ආරක්ෂා කරගෙන මේ රට මහා විනාශයකට ගෙනියනවා. මේ අද මහින්දානන්ද ජනපති රනිල් ගැන කියන කතාව. පාර්ලිමේන්තුවේ එකයිනේ තනි අලියා. අපි හිතුවා රනිල් තමයි මේකට විකල්පය කියලා. එදා මහින්දානන්දද හරි අද මහින්දානන්දද හරි, එදා රනිල්ද හරි අද රනිල්ද හරි, බැලූ බැල්මට මේ සෙට් එකම වැරදි වගේ නේද පේන්නේ. මේ අය හරිනම් ළමා මන්ද පෝෂණයෙන් ලෝකෙම හයවෙනි තැනත් ආසියාවෙන්ම දෙවෙනි තැනත් හිමි රටක් අපිට උරුම වෙන්න බෑනි නේද? රටේ දරුවන්ගේ අධ්‍යාපනයෙන් 80% විනාශ වෙන්න බෑනි නේද? බෙහෙත් නැති අයට ඇහැට බින්දුව දාපුවම ඇස් අන්ධ වෙන රටක් ඉතිරි වෙන්න බෑනි. රටේ සේවකයින්ගෙන් 50%කට විතර යන එන මං නැති රටක් ඉතිරි වෙන්න බෑනි. ගොවියගේ අස්වැන්න 60%කින් විතර බිඳ වැටුණු රටක් ඉතිරි වෙන්න බෑනි නේද? ඇත්තටම තරුණ පරපුරට ඉන්න හිතෙන රටක් වෙනුවට යන්න හිතෙන රටක් ඉතිරි වෙන්න බෑනේ නේද? එහෙනම් ඔබට තේරෙනවද මේ අය පැතිමාරු කරන්නේ අද හොඳයි හෙට බනින්නේ හුදෙක්ම තම පෞද්ගලික වාසිය තකා මිස ඇත්තටම ඇත්ත හරි මිනිසුන් වෙනුවෙන් නෙවෙයි කියලා, ඇත්ත මිනිසුන් වෙනුවෙන් නෙවෙයි කියලා නේද? ඔව්, දැන් රටට හරි මිනිසුන් අවශ්‍ය කාලය අත ළඟටම ඇවිල්ලා, රටට ඇත්ත මිනිස්සු හොයාගන්න ඕන කාලය අත ළඟටම ඇවිල්ලා කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. දැන් අවසාන දින හත තුලත් වර්තමාන ජනාධිපතිවරයා තවත් උත්තර වැට්ටි. කැබිනට් මණ්ඩලය හරහා ඉදිරිපත් කරලා තිනවා අවුරුද්දක් හරි මාසයක් හරි තප්පරයක් හරි බලයේ එල්ලිලා ඉන්න අවස්ථාව උදා කර ගැනීම සඳහා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වගන්තයේ ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5යි කියලා. රංගේ බණ්ඩාරවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් 6 අවුරුද්දක් දීර්ඝ කරගන්න උත්සාහ කරලා නැහැ. 6 අවුරුද්දක කාලයේ 5 අවුරුද්දක් කිරීම සඳහා තමයි කටයුතු කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ සිංහෙක්ව ඇගිලා මේ රටේ අර්බුද තියදී බාර අරගෙන බයගුල්ල තමයි පැනලා දිව්වේ. අර නරියෝ පැනලා දුවලා ගිරලා මොකකට හරි බය වෙච්ච ගම ඔකේ ඔකේ ඌ කියනවා. ඒ වගේ මාලිමාවේ උදවියත් වෙලා වෙනකොට පැනලා ගියා දැන් හුක්කේ ඔකේ ඌ කියනවා. සජිත් ප්‍රේමදාසත් ඒ වෙලාවේ පැනලා ගිහිල්ලා ඉවරලා හුක්කේ ඔකේ ඌ කියනවා. මේට වඩා හොඳයි නරියෝ. රනිල් වික්‍රමසිංහ කියන පරාජය පිය අලිය ලකුණෙන් ඉල්ලන්න බෑ. අලිය ලකුණෙන් ඉල්ල දිනන්න බෑනේ. 140න් එයා 100කින් දිනන්න නම් අනිත් අය ඉන්න අපේක්ෂාව කී අද ගන්න ඕනේ. ඉතින් එතුමා සාමාන්‍ය පක්ෂ කොටවන්න ඉතා දක්ෂයිනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වෙන්නේ ඉදිරිපත් වෙන්න බයයි. පරදී කියලා හැබැයි තණ්හාව තියෙනවා. තණ්හාව හින්දා තව ටික කාලයක් හරි ඉන්න නැත්නම් ඊළඟ ජනාධිපති වෙන්න එක එක දේවල් කරනවා. ඉස්සර පොලේ තෙල් බේත්කාරයට අපි කොච්චර අහුවෙලා. සියලුම සකලවිද රෝග සුව වෙනවා කියලා කිව්වා අපිත් තරන් යනවනේ. අන්නේ තෙල් බේත්කාරින්ට අහුවෙච්ච විදිහම තමයි අපි පහුගිය මැතිවරණවල තුට්ටු දෙකේ කතිකයින්ට අහු වෙලා තියෙන. දැනු අපි අහු වෙමින් තියෙන. එක කයිවාරුවකට අහු වෙලා රට බේරගන්න ගිහිල්ලා තමයි ওই 22 ප්‍රශ්නේ ආවේ. තව කයිවාරුටයකට ආවුනොත් 28 හෝ ඊට කලින් හෝ රටේ ওই බංකොලොත් භාවයේ පිළිබඳ ප්‍රශ්නේ නැවතෙම. මේ බෝම්බ ගහන මංකොල්ල කන අරසියන්ට තමයි මේ අපේ ජනතාව ආදරය කරන්නේ. පොඩ්ඩක්වත් බලන්න කැරක්ටරව බලන්න. ඡන්ද දීලා මේ රටේ නායකයෝ බවට පත් කරන්න එපා කයිවාරුකාරයෝ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මට මතකයි ඒ කාලේ කවුද හොරා කියලා පාර්ලිමේන්තුවේ කෑ ගහනවා. කවුද හොරා රාජපක්ෂ හොරා. ඉතින් රාජපක්ෂ හොරා කියලා කෑ ගහලා එතුමා සඳහන් කරනයි මොකද වෙන්නේ මම චන්දිකත් එක්ක වැඩ කරාලු මම රාජපක්ෂත් එක්ක වැඩ කරාලු ඔබතුමා එහෙම ඉන්න තිබ්බනේ මුලින් ඉඳන් පක්ෂ විනාශුනේ ඔබතුමා හින්දා කී දෙනෙක් ඉන්නවද පක්ෂයක් නැහැ ස්වාධීනයි ස්වාධීනයි කියලා ඉන්නවා දැන් මේ එන්නේ මැතිවරණ කාලයක් මැතිවරණේ ස්වාධීන කියලා ඉල්ලන්න බෑ ඔය හැරි තනක් තෝරගන්න ඕනේ ගොඩක් අය නැවත වතාවක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණත් එක්ක සම්බන්ධ වෙන්නම් කියන එක ගොඩක් දෙනෙක් කියනවා අපේ පක්ෂ නායකයන් එක්ක කතා කරනවා නැවත වතාවක් එන්න එන කෙනෙක් ආවද මේක සැලුම් දොලක් කියලා කිව්වොන මහින්ද මහත්තයා ඕනකෙනුට එන්න පුළුවන් ඕනකෙනුට යන්න පුළුවන් මේ මොහොතේ ජනාධිපතිවරයා මේ කරන්නේ සහ ආණ්ඩුව මේ කරන්න යන්නේ රජය බිඳවට්ටලා රට තුල අර්බුදයක් නිර්මාණය කරලා ජනාධිපතිවරණය කල් දාන්න ජනාධිපතිවරයා මේ ගහන මේ ගැටයට හවුෙන්න එපා ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුබ දවසක්